නිසා දැම්මන් හිතන්නේ ලංකා විපක්ෂයක් නෑ. මොකද විපක්ෂයක් ඕන වෙන්නේ ඇයි? ඇත්තටම ලංකාවේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියලා මැතිවරණ පොත අලුත් කරලා රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා තමයි මාලිමාවට ජයග්‍රහණය ලබා දුන්නේ. ජේ.ආර්. ජයවර්ධන හදපු ව්‍යවස්ථාව ඇතුලේ මෙහෙම වාර්තාගත ජයග්‍රහණයක් කිසිදු පක්ෂයක් අරගෙනත් නෑ, අපි හිතනවා අනාගතයේ ගන්නෙත් නෑ. එනිසා මේ තබපු විශ්වාසය රැකීම තමයි අපේ පරම පවිත්‍ර වගකීම යුතුකම බවට පරිවර්තනය වෙන්නේ. වෙන දේශපාලඥයෝ නම් මං හිතන්නේ නෑ මෙහෙම ගමටේ කියලා. අද උදෑසන 8 සිට රාත්‍රී මධ්‍යම රාත්‍රී 10 දක්වා ගාල්ල ආසනේ පුරා, මම ඒ වගේම හිට අම්බලංගොඩ ආසනේ පුරා අපි අපේක්ෂක සහෝදර සහෝදරිය යනවා. මොකද හැමදාමත් මේ පාලකය කරපු දේ තමයි බලය ගන්න ඉනිමගක් බවට මේ ජනතාව පාවිච්චි කළා. උඩට නැග්ගට පස්සේ ඉනිමකට පයින් ගහලා පාලකයාගේ අභිමතාර්ථ සාධනය කරගත්තා. ඇත්තටම දැන් අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි ආවේ. අපිට පොඩි කාලේ උගන්වපේ කියලා තියෙනවා, කවදාකවත් පුවක් ගහක් වෙන්න එපා, පුවක් ගහ උඩට යනවා. හැබැයි බිමට නැමෙන්නේ නැහැ. අපිට කිව්වේ උණ ගහක් වෙන්න කියලා. ඒ කියන්නේ උඩටම යන්න, ආයෙ බිමටම නැමෙන්නේ. ඒ නිසා තමයි අපි මේ ජනතාව හොයාගෙන ජනතාවගේ ඉන්න තැනට අපි ආවේ. මොකද මේ ජනතාව තමයි අපිට කාර්යාල දාලා දුන්නේ. මේ ජනතාව තමයි අපි වෙනුවෙන් කැන්වසින් කරේ. මේ ජනතාව තමයි අපිට ඡන්දෙ ටික දුන්නේ. ජනතාව අමතක කරපු දේශපාලනයක් තමයි ගියේ. ඒ නිසා මේ නව දේශපාලන සංස්කෘතිය නිසා කිසිමුද සැකයක් නැහැ. තව අවුරුද්දක් දෙකක් යනකොට ජනතාවට ඇහැට පෙනෙන, කනට ඇහෙන, ඇඟට දැනෙන සංවර්ධනයක් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. අපි ලෝකෙට ආදර්ශ දෙන මධ්‍යස්ථානයක් බවට ලංකාව පරිවර්තනය කරනවා. මේක නිසා මේකේ ඇමතිකම් කියන්නේ අපිට ලැබිච්ච ඇමතිකම විතරක් නෙමෙයි. අමාත්‍යාංශ 25 වැඩ කරන්න දිනුව පෙරදුන හැම දිනාටම පුළුවන්. ඒ නිසා අපි මේ දැවැන්ත පරිවර්තනයකට ආරම්භ කළා තින් නැවතත් ಜಾති ભેද ආගම් ભેද ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. කුඩුමද්‍රව්‍ය මේ රටෙන් අපි තියෙන්නේ ඉඩ තියන්නේ නැහැ. නීති අනිවාර්යයෙන්ම ස්ථාපිත කරනවා ලොකුද කුඩාද පක්ෂ ભેදයකින් තොරව. ඒ නිසා මේ දැවැන්ත පරිවර්තනය සඳහා අපි කියනවා බලන් ඉන්න. තව මාස දෙකක් තුනක් යනකොට බලන්න ගාලේ තත්ත්වය. අපි ලබන මාසයේ දැවැන්ත වැඩසටහන් ටිකක් ගාල්ලට පෙළගස්සලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රට ලෝකයේ දෙවන්ත සංවර්ධනයේ රටක් බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ විපක්ෂයක් තියෙනවද කියලා. විශේෂයෙන්ම අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය කාලේ විවිධ චෝදනා කළා. දැන් මේ ඉන්න മന്ത്രി එක්කෙනා දෙන්න තෝරගන්න බැරුව දැන් රනිල්ගේ කලිසමත් ගලවගෙන තමයි රවි පාර්මීන්තුට ගිහින් තියෙන්නේ. දැන් එතන මා විශාල අලකලංචයක් සිද්ධ වෙලා තියෙනවා. නිසා දැන් මං හිතන්නේ ලංකාවේ විපක්ෂයක් නැහැ. මොකද විපක්ෂයක් ඕන වෙන්නේ ඇයි? විපක්ෂයක් ඕන වෙන්නේ ජනතාවට පක්ෂපාතී නොවන තීන්දු පාර්ලිමේන්තුව ගන්නව නම් තමයි විපක්ෂයක් අවශ්‍ය. හැබැයි මේ ආණ්ඩු පක්ෂය කියන්නේ ජනතාවට විපක්ෂ තීන්දු තීරණ ගන්න පක්ෂයක් නෙමෙයි. ජනතාවට සදාකල්හි පක්ෂව තීන්දු ගන්න පක්ෂයක් ආණ්ඩු පක්ෂය හොබවන නිසා දැන් විරුද්ධ පක්ෂයක කාර්යභාරය අහෝසි වෙලා තියෙන. මොකද ඉතිහාසය ගත්තොත් ගත්ත හැම තීන්දුවම ගත්තේ ජනතාවට පස්සාරෝප තීන්දුව තමයි ආණ්ඩු ගත්තේ. එතකොට තමයි විපක්ෂ කාර්යභාරයක් තියෙන්නේ. හැබැයි මේවර විපක්ෂ කාර්යභාරය අපේ ආණ්ඩු පක්ෂය විසින් හෝදලම යවලා තියෙනවා. ඒ නිසා තවදුරටත් විපක්ෂ කාර්යභාරයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ගන්න හොඳ තීන්දුව වලට යාළුවට අත උස්සන්නේ නැත්තම් මං හිතන්නේ නැහැ යාළුවට තවදුරටත් ගම්බිම් වලට ඉන්න මේ ජනතාවගෙන් ඉඩ ප්‍රස්තාවක් ලැබෙයි කියලා. නැසට 20යි. ශ්‍රී ලංකා තෙවනැස ඡායාරූප හා මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය හත්වන වරටත් ඉදිරිපත් කරන ජාතික ඡායාරූප තරඟය සහ ප්‍රදර්ශනය නොවැම්බර් මාස 23 වෙනි දින හලාවත මිකේලා හෝටලයේදී පැවැත්වෙනවා ඇත. ශ්‍රී ලංකාව පුරා සිටින දක්ෂතම ඡායාරූප ශිල්පීන්ගේ විචිත්‍රවත් ඡායාරූප රැසක් එදින ප්‍රදර්ශනය කරනු ඇත. අපි ඔබට ආරාධනා කරනවා 23 සහ 24 වෙනි දෙදිනම එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පවුලේ සැමත් සමග හලාවත මිකේලා හෝටලයට එන්න. තෙවන ඇස අපි තෙවන ඇසට 20යි ඡායාරූප ප්‍රදර්ශනයේ සමග